හරි කමර්ෂල් බ්‍රේක් එක අතරේ අපි බොහොම රසවත් දේවල් කතා කර කර ඉන්නේ. සමහර දේවල් නැෂනල් ටෙලිවිෂන් එකේ කියන්න බෑ, සමහර ඒවා කියන්න පුළුවන් හැම දෙයක්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා අපි. මොකද ජීවිතේ බෙදා හදාගන්න වැඩසටහනක් මේක. සමන් අයියා, දැන් ඔයා ගිහිල්ලා ලොකු කැපකිරීමක් කරලා ලංකාවෙන් පිටත් වෙලා හිතපු බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට කරගෙන ඉවරයිද? තව තියෙනවද බලාපොරොත්තු ඉෂ්ට කරගන්න? ලංකාවෙන් යන්න ප්‍රධානම මූලික වෙච්ච එක හේතුවක් තමයි මේ මගේ නිකන් මේ කලාව රසවිඳීමට වගේම එහා සමාන ආසාවක් තියෙනවා නොයෙක් රටවල සංචාරය කිරීම, ඒවායි සංස්කෘතිය ඉගෙන ගැනීම, දැන ගැනීම සහ ඒ නොයෙක් ජාතීන් සමග අදහස් හුවමාරු කර ගැනීම. ඉතින් මට ඇත්තටම මේ අවස්ථාව නම් හොඳටම ලැබුණා. ඒ වගේම තමයි මේ මම දැන් ඉංජිනේරුමය වශයෙන් මේ ඉංජිනේරු විෂයන් ඉගෙන ගැනීමෙන් ලැබුණු යම්සි පොඩි හරි දැනුමක් ලංකාව හිටියට පොඩ වැඩිපුර පාවිච්චි කරලා යම්කිසි සේවයක් කරන්නත් ඒ සේවය කිරීමෙන් නැවත ලැබෙන තෘප්තිය ටිකක් වැඩිපුර ලැබෙන ගතියකුත් තියෙනවා අපිටට මම දැන්ට සේවය කරන ස්ථානයේ. මේ සියලු දේ ගත්තම තෘප්තියක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මේ රටකින් පිට වෙලා වෙනත් රටකට ගියාට පස්සේ මේ අපේ මේ තියෙන උස්මිටිකන් කුලමල ජාති බේද මේවා නිකන් මේ විහිළුවක් බවට පත් වෙනවා. තප්පරයක් දෙන්න මට අපි වෙලාව බලලා ඉක්මනටම එන්නම්. වෙලාව කියන්නේ අපි හැමෝටම ඉතාමත් වැදගත් දෙයක්. ඔව්, අපි කතා කරමින් හිටියේ බලාපොරොත්තු රාශියක් පිළිබඳව. දැන් ඉන්නේ එක තැනක. ඔව්, ඉතින් ජීවිතය ගැන වෙනත් කෝණයකින් වෙනත් මානයකින් බලන්න අවස්ථාව ලැබුණා. එතකොට ජීවිතය පිළිබඳ ලැබෙන අවබෝධය මම හිතන්නේ වෙනත් විදිහකට අලුතෙන් හිතන්න සහ අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණා. මේක තමයි මගේ ජීවිතයේ මම හිතන්නේ ලැබුණු උපරිම ප්‍රතිඵලය මේ ලංකාවෙන් ගිහිල්ලා ලැබපු දේවල් අතර. එතකොට එහෙ ජීවත් වෙන සිංහල කතා කරන ඒ වගේම ලංකාවේ පිරිසත් එක්ක ගනුදෙනු කරනවද, වැඩ කටයුතු කරනවද, සංගීත කටයුතු හෝ වෙනත් ආකාරයෙන් ඒගොල්ලන් එක්ක හමුවක් තියෙනවද? ඔව්, බහරේන් රාජ්‍ය කියන්නේ ඉතාම කුඩා රාජ්‍යයක්. මොන ඇනස්ලය දන්නවා, අපි සංගීත ප්‍රසංග දෙකක්ම අපි ඇනස්ලයත් එක කරා. ඉතාම සාර්ථක මේ ඇනස්ලය මතක් කරන තාම බහරේන් වල මිනිස්සු මේ ඉතාම සුගායනීය ගීත ගොන්නක් ගායනා කරලා මිනිසුන් අමන්දානන්දයට පත් කළා. යා මේ හිටියට මේ ළඟදී අපි එක සජීව නැවතත් අත්දැක්කා. ඉතින් මාතේ ප්‍රසංගයේ ගීත ගායනා කරා. ඉතින් බහරෙන් කියන්නේ පුංචි වුණාට හුඟක් වෙලා හැම මාසෙකම වගේ මේ ලංකාවෙන් කලාකරුවන් ඇවිල්ලා සංගීත ප්‍රසංග පොඩි පොඩි ගෲප්ස් තියෙනවා, ඒගොල්ලෝ කරන වැඩ කටයුතු ගොඩක් කරනවා. ඉතින් එයා එයාත් එක්ක සුහද සම්බන්ධයක් තියෙනවා. ඒ අතරේ මම අවුරුද්දකට අවස්ථාව දෙක තුනක වගේ මේ ගීත ගායනා කරනවා. මට ගැළපෙන මේ මගේ ගීත ගායනා ගන්න පුළුවන් අවස්ථාව ලැබුණා. සාමාන්‍යයෙන් ලෝකේ ඕනම රටක ආටිස්ට් කෙනෙක්වම කලාකාරයෙක් කිව්වහම ලොකු පිළිගැනීමක් තියෙනවා, ආදරයක් දක්වනවා. නැව්වල වැඩ කරන අයව හම්බුනහම වෙන විදේශිකයන් ඔයා ලංකාවේ ආටිස්ට් කෙනෙක් කියලා දැනගත්තාම කොහොමද ඒ අය ඔයාට ප්‍රතිචාර දක්වන්නේ? දැන් අපි රාජකාරි කරන ස්ථානයේදී නොයේ රටවල අය හම්බ වෙනවා. චීන, ඇමරිකා, එංගලන්ත, ඉතියෝපියන් ඒ අතරේ වැඩිපුරම හම්බ වෙන්නේ ඉන්දියන් ජාතිකයන්. වැඩ කරන සහ ඉන්දියානු ජාතිකයන් තමයි වැඩිපුර හම්බ වෙන්නේ අරාබි ජාතිකයන්ට අමතරව. මේ සියලු දෙනාටම කලාකාරයෙක් කියන්නේ දෙවියෙක් වගේ. ඉතින් මගේ නම කොහෙන් හරි ඉතින් මම මේ මගේ කාර්යාල ස්ථානයේ මේ කලාව මිශ්‍ර නොකරගන්න පුළුවන් තරම් මහන්සි ගන්නවා. නමුත් කොහෙන් හරි මේ දැන් තියෙන අන්තර්ජාල පහසුකම් සමග ඔවුන් කෙසේ හෝ දැනගන්නවා. ඉතින් මේ මගේ දැන් මේ අන්තර්ජාලයේ තියෙන ගීත සහ මේ වීඩියෝ පට දැක්කම ඔවුන් සමහර විට ඇතර මගේ මේ පරිසරයේ සියලු දෙනාම ටිකක් පශ්චාත්තාප වෙනවා. මේක අදාරලා මේ ඉංජිනේරින් වගේ ජොබ් එකක් කරන එක ගැන මේ වගේ නිකන් දිව්‍යමය කටයුත්තක් අතාරලා
මේ පැත්ත කරලා ඉන්නේ කියන එක යන තමයි උන්ගේ ප්‍රශ්නේ. අනුරාධගේ ප්‍රශ්නේ අනික් පැත්ත ඔයාට තියෙන්නේ. දැක්කනේ අනුරාධ මම ඒක තමයි දිගින් දිගටම එක එක දේවල් වලින් මේ ඕගොල්ලන්ගේ ජීවිතේ එළියට ගන්න උත්සාහයක් දරන්නේ. මොකද සමහර වෙලාවට අපිට හිතෙනවා මේ අපේ අධ්‍යාපනය හරි තැනකට වෘත්තිකයන්ම යොමු කරන්න පුළුවන් ක්‍රමයකට නෙමෙයි යන්නේ. ඉතා ඉක්මනට ඒක අලුත් වෙමින් පවතිනවා සහ අපි විශ්වාස කරනවා ඉස්සරහයේදී ඒක එහෙම වෙයි කියලා. අපි කතා කරමු තර්ෂණ වටයි අවස්ථාව ගීතයක් ගායනා කරන්න ආරාධනය. Oh.
much. අද දවසේ දී ලොකු ආලෝකයක් තාරුණ්‍ය විසින් අපේ වැඩසටහනට එකතු කරනවා. ඒ හින්දාම මේ වගේ දක්ෂතා තියෙන තාරුණ්‍ය නියෝජනය කරන ශිල්පීන්ට අපි අවස්ථාවක් දෙනවා. අමතක නොකර එක දිගට එක පෙළට ඒ වගේ කෙනෙක් තමයි තර්ෂණ කියලා කියන්නේ. සුදාරා අපිට මතක් කරත් එහෙම ඔයා සහභාගී වෙච්ච ඒ වගේම නිර්මාණදායකත්වය ලබා දුන්න ඒ තෙලි නිර්මාණ සහ අනිකුත් නිර්මාණ පිළිබඳ මේ වෙනකොට නංගි මම ඇත්තටම ටෙලි නාට්‍ය ගණන් වලින් බැලුවොත් 30කට අධික ආසන්න ප්‍රමාණයක නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. ඇත්තටම අවුරුදු 2015 මම තුෂාරි අබේසේකරගේ හෝපලු අරණ කියන ටෙලි නාට්‍ය හොඳම සහාය නිලිය සම්මානය ලබා ගන්න රාජ්‍යන සම්මාන උළෙලේ ඒකම හැබැයි පොඩි මේ තාවකාලිකව සමුගැනීමක් කරන්න සිද්ධ වෙනවා. මගේ පුතා හම්බෙන්න ඇවිල්ලා අවුරුදු 3ක්ම මම කලාවේ නැයින් වෙලා හිටියා. ඊට කලින් මම ජාතික රූපහායිනියම ඉසුරු භවන ඉසුරු යෝගේ ෆෙන්ෂු ගෙදර ඔය වගේ නිර්මාණ ඒ වගේම වෙනත් නාලිකාවල දැන් මීට මාස 2කට කලින් මම ආයෙ මම වැඩ පටන් ගත්තට පස්සේ විකාශනය වුණා වෙනත් නාලිකා 2කම සිරිගිරණම එතකොට සඳ හැංගිලා ඔය වගේ නිර්මාණ කිව සරත් ධර්ම සිරි වසන්ත කුමාර සිරි සුසිරන් සිල්වාගේ ඔය වගේ නිර්මාණවල මේ දිනවල ජාතික රූපහයිනියට හමාරට ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. ඉතින් ওই විදිහට අමාරු ගමනක් ආවේ නංගි. වේදිකාවෙන් ඇවිල්ලා ටෙලි නාට්‍යයට ඇවිල්ලා වේදිකාවෙන් ටෙලි නාට්‍ය දෙකේම සම්මානලාභිනියක් බවටත් පත් වෙලා හිමින් ගමනක් ඉතින් යනවා. මොකද අපිට දැන් ලැබෙන නිර්මාණ නේද අනුරාධ සාමාන්‍යයෙන් එහෙම අපිට අර ඇඟේ උණ තියෙන නිර්මාණ කරන්න ලැබෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ හොඳ නිර්මාණ බර නිර්මාණ කරන්න පිපාසෙන් ඉන්නේ නංගි ඇත්ත කතාව. ඉතින් ඒ වගේ චරිත හම්බෙනවද අපිව යොදා ගන්නවද අපින් වැඩක් ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේ චූටි කලකිරීමකුත් නැතුවම නෙවෙයි. නමුත් ලැබිලා තියෙන චරිතත් එක්ක සම්මාන වලට පාත්‍ර වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා. බලමු ඉතින් අනාගතයේදී ඒ පිපාසෙන් නිවා ගන්න නිර්මාණ කරගන්න ශක්තිය අපිට ලැබෙයිද කියලා බලමු. අනිවාර්යයෙන්ම. ඒ දක්ෂතාවය තියෙනවා නම් සමහර දේවල් කල් ගිහිල්ලා හරි අපිට හොඳ දේවල් ලැබෙනවා කියන විශ්වාසයත් එක්ක එන්න. මොකද ලොකු හැරවුමක තමයි අපි මේ කාලය ගත කරන්නේ. ඒ හැරවුම අපිට අනිවාර්යයෙන්ම ඔබ ඔය කියන දේවල් ළඟට අරගෙන එනවා. අනුරාධ කොහොමද ඔයාගේ රංගන යෝග්‍යතාවය ලබා ගන්නෙ? මෙහෙමයි මම එක කාරණා කීපයක් අකට මම කියන්නම්. නිකන් යෝග්‍යතාවය කියන්නේ දැන් පළවෙනි කාරණේ රංගන ශිල්පියෙක් වුණහම රංගන ශිල්පියෙක් නෙමෙයි ඕනෑම ශිල්පියෙක් ඕනෑම කාර්යයක නිරත වෙන කෙනෙකුට වැදගත් වෙන එකක් නේ ශාරීර යෝග්‍යතාවය පවත්වා ගන්න එක. ඒ වගේ රංගන ශිල්පියෙකුට අත්‍යවශ්‍ය එකක් ඒක. තමන්ගේ ශරීර සුවතාවය තියාගන්න එක. ඒක තමන්ගේ කාර්යයක්. සහ රංගන ශිල්පියෙකුට වෙනත් කෙනෙකුටත් වඩා හොඳින් අවශ්‍ය වෙන එකක් තමයි අනිත් එක මානසික සුවතාවය. ඒ කියන්නේ කොහොමද ඔළුව නිරවුල්ව තියාගෙන ඉන්නේ කියන එක. ඒ කියන්නේ අනිත් බාහිර ප්‍රශ්නත් එක්ක නැතුව මොකක් හරි ඒ කියන්නේ රංගයක් ගොඩනංවන්න චරිතයක් නිර්මාණය කරන්න විශාල පරිකල්පනයක් අවශ්‍යයි. පරිකල්පනය ඉතා වේගෙන් වැඩ කරන්නට අවශ්‍යයි. ඒ නිසා ඉතාම හොඳ මානසික සුවතාවයක් තියෙන්න ඕනි. ඊට පස්සේ ඊළඟ කාරණේ විදිහට ගත්තාම තියෙනක තමයි අපි නිරත වෙන මොකක් හරි මාධ්‍ය සම්බන්ධයෙන් අපි නිරත වෙලා ඉන්න. කියන්නේ වේදිකාව නම් වේදිකා මාධ්‍ය, රූපවාහිනී නම් රූපවාහිනී මාධ්‍ය, මොකක් හරි මාධ්‍ය සම්බන්ධයෙන් තියෙන්න ඕනි ප්‍රාමාණික දැනුමක්. කියන්නේ මූලික බේසික් දේවල් ටික දැනගෙන ඉන්න ඕනි. එතකොට ඒක ඊළඟ කාරණේ. හැබැයි දැන් මගේ යෝග්‍යතාවය කියලා නිකන් ගන්න මම චරිතයක් ගොඩනංවන්න මම නිර්මාණයක් කරන එකනේ. එහෙම ගත්තාම අපි කියමු මම අලුතෙන් චරිතයක් හදන්න පටන් ගන්නවා කියලා. එතකොට මම නාට්‍ය 500ක රඟපාලා තියුණත් වැඩක් නැහැ. මමයි පටන් ගන්න ඕන බින්දුවෙන්. මොකද මේ චරිතේ ලෝකෙ වෙන කොහෙවත් ඉවිච්ච එකක් නෙමෙයි. මමයි දැන් අලුතෙන් හදන්න ඕනි එක. ඒ කලා ප්‍රකාශනය සමාජගත කරන්නේ ඒක ප්‍රක්ෂේපණය කරන්නේ නළුවාගේ රංගන ශිල්පියාගේ ශරීරයෙන් නම් අපිට අනන්‍ය වූ වෙනත් චරිතයක් විදිහට ඒක ගොඩනංවන්න විශාල ක්‍රියාවලියක් තියෙනවා. ඒක පටන් ගන්න ඕන අපහු බින්දුවෙන්. ආපහු කොතරම් සම්මාන ලැබිලා තියුණත් කොතරම් නිර්මාණ වලට දායක වෙලා තියුණත් ඒක අදාළ වෙන්නේ නැහැ අර අලුත් චරිතය ගොඩනංවන්න. එතකොට ඒ නිසා තමයි මං හිතන්නේ ලෝකේ නළුවන්ට විශාල කියන්නේ
විනිමය මේ මුදල් අතින් විශාල ගාණක් ගෙවන්නේ. මොකද එක වෙලාවක මේ අපේ මිත්‍රෙක් දවසක් මං කියනවා අහගෙන මේ කලන ගුණසේකර කියනවා මේ නළුවෝ අනිත් ආටිස්ලාට වඩා වේගයෙන් ඉවර වෙනවා කියලා. ක්ෂය වෙනවා, නළුවන්ට හානි වෙන ප්‍රමාණය වැඩි. ඒක ඇත්ත. මොකද නළුවෙක් නිතරම හිතන්න ඕනි. ඒක වේදිකා නාට්‍යයක්. දැන් අපි එකම වේදිකා නාට්‍ය 100 පාරක් දර්ශන 100ක් කරත් ඒ 100 අපි අලුතෙන් පටන් ගන්න ඕනි. ආයි කරපු තැනින් නවත්තලා ආපහු පටන් ගන්න බෑ. ඒ කියන්නේ 100 පාරක් ක්ෂය වෙනවා. අපිට ඒ කියන්නේ දැන් කරලා තියෙන නිසා නැවත හිතන්නතුව කරන්න බෑ. ආයි මුල ඉඳන් ආයි බිඳුවේ ඉඳන් තමයි කරන්න වෙන්නේ. එතකොට ඒක ගැන සවිඥානිකව ඉන්න එක තමයි රංගන ශිල්පියෙක් විදිහට කරන්න තියෙන හොඳම යෝග්‍යතාවය කියලා තමයි මම විශ්වාස කරන්නේ. හරි, මට මේකට කෙටියෙන් උත්තරයක් දෙන්න. ඔය ඔය කියපු එක ඇතුලේ කරපු හැදෑරීම් සහ අධ්‍යයනයන් එක්ක රංගන ශිල්පියෙක් වෙනවාට වඩා මිනිසෙක් වීම අමාරුයි කියලා දැනিলা තියෙනවද? ඇත්තටම නෑ. ඒ කියන්නේ මම පෞද්ගලිකව මට වෙන කවුරුවත් විවේචනය කරන්න බෑනේ. මට භෞතිකව ගොඩක් දේවල් තියෙන කෙනෙක් නෙමෙයි. මම මහලකෝට ආගමික මිනිහෙකුත් නෙමෙයි. හැබැයි මම කාටවත් වැරදි කරන්නේ නෑ. මම මේ සමාජින් ඉන්නකොට මම ඒ කියන්නේ සමාජ සුභ සිද්ධිය උදෙසා කරන දේවල් වලට මම දායක වෙනවා කිසිම පැකිලීමක් නැතුව. මම තව කෙනෙක් වෙනුවෙන් මට දේවල් කරන්න මට හයිය හදාගන්න පුළුවන් නම් පෞද්ගලිකව මට මනුස්සයෙක් වෙන එක ලේසි. මනුස්සයෙක් වෙන හිතන්න විතරයි ඕනේ. ඔය කියන මනුස්සයා වෙන්න හිතන්න විතරයි ඕන කෙනෙකුට. අමනුස්සයෙක් නොවී ඉන්න හිතන්න විතරයි ඕනේ. හිතුව ගමන් කරන්න පුළුවන්. හැබැයි රංගන ශිල්පියෙක් කෙනෙක් එක එහෙම ලේසියෙන් කරන්න බෑ. ඒ ශක්්‍යතාවයේ වර්ධනය කිරීමේ හැකියාව නිසාම තමයි අපිට සත්ව කොට්ටාසයක් වුණත් මනුෂ්‍යයන් කියලා කියන්නේ. මම හිතනවා හරියටම ඒක කිව්වා. අපි ගීතයකට යන්නටයි සූදානම් වෙන්නේ. සමනය වාටයි මේ ආරාධනාව. වසන්තයේ ඉරු හිලගෙන
අපි කතා කරොත් එහෙම ඇනසේ දැන් ඒ දවස්වල මේ ලේබල්ස් එක්ක ගනුදෙනුවක් තියෙනවනේ ඕගලන්ට ලේබල්ස් නිකුත් කර ඒ තැටිවලත් ගීත අඩංගු වෙනවනේ සාමාන්‍යයෙන් ඒ කාලේ එක තැටියක ගීත කීයක් අඩංගු හතරයි ගීත හතරයි ඔව් එතකොට කවුද හිටපු ලේබල්ස් ඔයාලත් අපි මුලින්ම පටන් ගත්තේ ෆිලිප්ස් ලේබල් එකේ කොහොමද සාමාන්‍යයෙන් ඒ කණ්ඩායමට ඒගොල්ලෝ ඔෆර් කරන්නේ ඒ කාලේ ඔෆර් කරන්නේ නැත්නම් මේක අපිට මම විශේෂයෙන්ම මතක් කරන්නේ නොයල් රණසිංහව ලාසිලනියස් ආය කඩයිමේ නායකයා ඇත්තම එයා තමයි මාව අඳුල්ලා දුන්නේ එයා රෙකෝඩ් එකක් කරලා තිබුණා දෙකක් කරලා තිබුණා ෆිලිප්ස් ලේබල් එකට තුන්වෙනි එකටත් එයාට කතා කරලා තිබුණා එතකොට එයා කියලා තියෙනවා නෑ මේ මගේ හොඳ යාළුවෙක් ඉන්නවා මැලස්ලි ක්ලැරන්ස් මූන්ස්ටෝන්ස් ඕගොල්ලෝ කරන්නේ එයාගේ ඒගොල්ලොන්ගේ මේ රෙකෝඩ් එකක් කරන්න කියලා පස්සේ මාව අඳුල්ලා දුන්නා ඔය මිස්ටර් පැට්‍රික් කොරේරා මහත්මයාට එතෙන්දි තමයි අපි ඉස්සලාම ඔය මේ ඒ ලේබල් එකේ සින්දු හතරක් රෙකෝඩ් කරා මංගොලෙන්දා රුවන්පුරය මැණිකේ සුදු මැණිකේ සීත උදේ පිපි මල් කියලා. එතකොට ඒක කරලා ගුවන් විදුලියට ගෙනල්ලා දෙනවා. එහෙමද වෙන්නේ? ඔව් ඒ කාලේ තිබුණා ඉතින් ගුවන් විදුලියට දුන්නා. ඊට පස්සේ තමයි අපි අර සූර්ය ලේබල් එකේ කරා. කළු මාමා එතකොට කාගෙද ගොන්වස්සා දිල්ලානි ඒ වගේ ගොඩක් සිඳු කරා සූර්ය ලේබල් එකට ඊට පස්සේ එතකොට ගුවන් විදුලියේ ප්ලේ වෙන්නේ නැති වෙලාවක එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් එහෙම මේ තැටි වලින්ම ජනප්‍රිය වෙච්ච සින්දුත් තියෙනවද ඔව් මෙහෙමනේ දැන් ඒ කාලේ තිබුණානේ නීතියක් ගුවන් විදුලි සංස්ථා විතරයි තිබුණේ වෙන මේ මේ මාධ්‍ය වෙනවා තිබුණ නැහැනේ ඔව් ඉතින් අපි රෙකෝඩ් කරාම ඒ සින්දු ඒ රෙකෝඩ් එක ගිහිල්ලා දුන්නාම ඒගොල්ලෝ තිබුණා පොඩි පැනල් එකක් ඒකෙන් තමයි මේ මේක හොඳද නැද්ද කියලා අර අප්‍රූවල් එක දෙන්නේ ඉතින් ඔය මොකද්ද ඔය ඩුංගිර මනම මං සිංකරේ උඩ රට කඳු කරේ ඒ ඒ තැටිය ඕකයි තොටියා සමනලිය කියලා තව ඉංග්‍රීසි සොංග් එකකුයි ඒ හතර අපි දුන්නාම ඒ ඩුංගිර මන උඩ රට කඳු කරේ ගීතය තහනම් කරා තහනම් කිව්වා අපි බැලුවා දැන් හරි ප්‍රශ්නයක්නේ මේක දැන් ඒක තහනම් කියන්නේ ඒ රෙකෝඩ් එක මයින් වෙනවා ඒ කියන්නේ අනිත් සින්දු තුනටත් chance එකක් අනිත් සින්දු තුනත් නැහැ ඒවත් අයින් වෙනවා ඉතින් පස්සේ අපි මමයි ඒ මිස්ටර් වික්‍රමසූරිය මේ සූර්ය ලේබල් එකේ අපි දෙන්න ගියා මේ යවකට හිටපු සභාපතිතුමා හම්බෙන්න ගිහිල්ලා කිව්වාම ඒ සභාපතිතුමා ඒ ඒ තැටිය එතන ප්ලේ කරා එයාගේ ටර්න් ටේබල් එකක් තිබුණා ඒක එහෙම මට මේක කිසිම දෙයක් තේරෙන්නේ මේ වැරද්දක් නෑ කියලා ඒ මොකද මං කෝ අපි දන්නේ නෑ පස්සේ කතා කරා ඒ දැන ඒ කරපු කට්ටියට කතා කරලා කිව්වා මොකද මේ මේ සින්දුවේ ප්‍රශ්නේ කියලා සභාපතිතුමාගේ නම මතකයිද ඒ කාලේ හිටපු මට මතක හිටියට ඍජුවේ තිල කරත් මට මතක හිටියට ඉතින් පස්සේ කිසි කාරද නෑ මේක මේක හොඳයි සින්දුව ලස්සනයි කියලා අර ඉතින් අර ඒ ඉන්නෝනේ කමිටි එකේ දෙන්නෙක් ඇවිල්ලා මේක මොකද්ද මේකේ ප්‍රශ්නේ නෑ සර් මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද නුඹට රිදෙයි නම් හැමහිට වැටියන් කියන එක සංස්කෘතියට හරි නෑ කිව්වා එතකොට ඉතින් අපි හිනා වුණා වගේ ඔයගොල්ලෝත් හිනා වුණා ඒක තමයි නේ ආ ඉතින් කරන්න දෙයක් නෑ කිව්වා අනිත් සින්දු තුනක් නෑ හතරම ඉවරයි හැබැයි ඉතින් මේ සින්දුව පුදුම විදිහට ජනප්‍රිය වුණා තැටි ඒව නවත්තන්න බෑනේ ඔව් ඒ නිසා නේ කියන්නේ හැබැයි පස්සේ ගොඩක් කාලයකට පස්සේ ගොඩක් කාලයකට පස්සේ මම ඔය ඔය ඕක ආයසරයක් අපි රෙකෝඩ් කරා ඔය CD එක මම අරන් ගුවන් විදුලි සංස්ථාව වැඩසටහනකට මට ආරාධනා කරලා තිබුණා මම ඕකට ගිහිල්ලා ඔය කතාවම කියලා ඕක ගහන්න ඕක ප්ලේ කරන්න කිව්වා ඒක කිසි ප්‍රශ්නයක් නෑ දැන් කිසි ප්‍රශ්නයක් දැන් තියෙන ඇයි අර ඒක මේ මන් දන්නේ නැහැ ඒක සංස්කෘතියට හරිය නැද්ද කියන එක නම් මම නම් දන්නේ නැහැ ඉතින් උිට වැඩි ලස්සන්ට හෙබි හිට වැටෙන්න කියලා කියලා ඒක ගැලපෙන්නේ නැහැ සිද්දු වෙන කි විදිහක් නැහැ ඒ විදිහක් නැහැ ඉතින් සින්දුව ලියපු එක නෑ ඒ විදිහට ලස්සන්ට ලියලා තියනවා ලියලා තියනවා හරි සුදාර ඔටයි අවස්ථාව
නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මම.